narrative. සේවක ප්‍රේෂණ 2022 ඔක්තෝබර්හි පැවති ඩොලර් මිලියන 355.4ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් වන විට ඩොලර් මිලියන 517.4 දක්වා 146කින් ඉහළයයි. කෙසේ වෙතත් සේවක ප්‍රේෂණ අඛණ්ඩව 4 වන මාසයටත් පහත වැටි ඇති බව නිරීක්ෂණය කළ හැකිය. දළ විදේශ සංචිත 1 මාස 3 තුළ පහත වැටීමෙන් අනතුරුව 2023 සැප්තැම්බර්වල පැවති ඩොලර් මිලියන 3540 සිට 2023 ඔක්තෝබර් වල ඩොලර් මිලියන 3562 දක්වා යන්තමින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇත තහනමට එරෙහිව ශ්‍රී ලංකාව අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ පවසයි. මෙලෙස හදිසියේ තහනමක් පැනවීම කම්පනය දනවන්නක් බවද පවසයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා සමාජිකත්වයට එරෙහිව දැනට ක්‍රියාත්මක කරන අත්විඳවීම ඉවත් නොකළහොත් රටට ඩොලර් මිලියන 50ක පාඩුවක් සිදුවන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අනතුරු අඟවයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට මරණීය තර්ජන කර කප්පම් ගැනීමට තත් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය පොලිස් කොළඹ අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.